පිටිස්සෙන ප්‍රශ්න වෙනවා යම් මාපාංගයේ සෙවීමේ පරීක්ෂණයකදී එකම ද්‍රව්‍යයකින් සාධාරණ ලද W1 W2 සහ W3 වෙනස් කම්බි තුනක් භාවිතයෙන් භාවිත කර විතතිය ඩෙල්ටා L සමග යොදවන ලද ආතන්නේ බලය F අතර ප්‍රස්ථාරය සඳහා බල රූපේ පෙන්වායිති පරිදි G1 G2 G3 වක්‍ර තුනක් ලබා ගන්නා ලදී. වෙනත් ප්‍රස්ථාර ලැබීමට හේතුව පිළිබඳව කර ඇති පහත සඳහන් ප්‍රකාශ වලින් කුමක් සත්‍ය වේ? මේකට ඕන වෙන්නේ අපිට පදාර්ථයේ ගුණ කියන පාඩමේ ප්‍රත්‍යස්ථාවයට අදාළ ප්‍රධානම සමීකරණය. F තියෙනවා, ඩෙල්ටා L තියෙනවා, යම් මාපාංග කතාව තියෙනවා, විතතිය තියෙනවා. එතන මොකද්ද සම්බන්ධ වෙන්නේ? F බෙදීම A කියන්නේ යම් මාපාංගේ වරක් E බෙදීමේ හරි මෙයාගේ මේ අක්ෂයේ තියෙන y මේ අක්ෂයේ තියෙන ඩෙල්ටා. එතන e කියන්නේ විතතියනේ විතතිය වෙන උඩ තමයි ඩෙල්ටා l තියෙන්නේ. එතන y අපි යොක්ත කරන්න ඕනේ. ඒ කියන්නේ f යොක්ත කරන්න. f යොක්ත කරාම එනවා f කියන්නේ ay. බෙදීම l E කියන්නේ ඩෙල්ටා A. E වෙන උඩට තියෙන්නේ ඩෙල්ටා A. ඒ කියන්නේ මොකද්ද? විතතිය. ඊතර මේ ප්‍රස්ථාරය අඳිනකොට අපි පාවිච්චි කරලා තියෙන එක. ඒක තමයි අපි මෙතනදී යොදාගන්නේ. ඊතර බලන්න මෙයාව තමයි අපි ගන්නෙ y අක්ෂය. ප්‍රස්ථාරය අඳින. මෙයාව ගන්නවා x අක්ෂය. y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් ඇවිල්ලා තියෙනවා. අපිට මොකද්ද මේක කියන්නේ? W1 W2 W3 F වෙනස් කර කර බාරය වෙනස් කරනවා කියන්නේ බලය වෙනස් කරනවා. වෙනස් කර කර කම්බි තුනක් භාවිත කර. හැබැයි එකම ද්‍රව්‍යයෙන් හදමු. එහෙනම් y වෙනස් වෙන්නේ නැහැ. ආතන්නේ බලය F වල ප්‍රස්ථාරය ඇඳලා තියෙනවා ඩෙල්ටා L එක. හරි. එහෙමනම් y වෙනස් වෙන්නේ නැහැ කියලා පැහැදිලිව දීලා තියෙනවා නะ. එකම ද්‍රව්‍යයෙන් හදලා තියෙන්නේ. හැබැයි වෙනස් කම්බි තුනක්. වෙනස් කම්බි තුනක් කියන්නේ දිග වෙනස් ඇති, වර්ගඵලය වෙනස් ඇති. ඒ අනුව තමයි මේකේ මේ වගේ ප්‍රස්ථාර තුනක් එන්න පුළුවන්. ඉතින් අපිට කියනවා පළවෙනි එකේදී W1 කම්බිය W2 ට වඩා වැඩි දිගකින් හා අඩු හරස්කඩ වර්ගඵලයකින් සමන්විත විය හැකිය. මෙතන බලන්න මොකද වෙන්න ඕන කියන්නේ. W1 කම්බිය කියන්නේ එයාගේ ප්‍රස්ථාරය තමයි G1. එයාගේ අනුක්‍රමණය වැඩි. මේ තියෙන්නේ අනුක්‍රමණය. Y සමාන MX. අනුක්‍රමණය වැඩි වෙලා තියෙනවා. එතකොට මේ අනුක්‍රමණය වැඩි වෙන්න A වැඩි වෙලා L අඩු වෙන්න ඕන. බලන්න වැඩි දිගකින් සහ අඩු හරස්කඩ වර්ගඵලය. ඒතර වැරදිින කතාව. ඒක අනිත් පැත්තට තමයි කියන්නේ. M වැඩි වෙන්න නම් අපි දන්නවා Y වෙනස් වෙන්නේ නැහැ. එකම ද්‍රව්‍යයෙන් හදලා තියෙන්නේ. A වැඩි වෙලා L අඩු වෙන්න ඕන. උඩ තියෙන එක වැඩි වෙන්න ඕනේ L යට තියෙන එක අඩු වෙන්න. නමුත් මේක කියන්නේ වැඩි දිගකී L වැඩි කියලා. එහෙනම් ඒ කතාව වැරදි. එහෙම වෙන්න හේතුවක් නැහැ මේ ප්‍රස්තාරය. W1 කම්බියට W2 ට සමාන දිගක් තිබිය හැකි නම් දිග සමානයි. හරස්කඩ වර්ගඵලය W2 වලට වඩා අඩු වෙන්න ඕන. හරස්තර වර්ගඵලය අඩු වෙලා හරියන්නේ නැහැ නේ. W1 වල අනිවාර්යෙන් වැඩි වෙන්න ඕන. එහෙම වුණොත් තමයි අනුක්‍රමණය වැඩි වෙන්නේ. මොකද මේ W1 වල ප්‍රස්ථාරය තමයි G1 කියන්නේ. එයාගේ අනුක්‍රමණය තමයි වැඩි. සෑ ඒක පිළිගන්නත් බැහැ. W3 කම්බියට W1 ට සමාන හරස්කඩක් තිබිය හැකි නම් හරස්කඩ සමානයි. W1 ට වඩා W3 වල දිග වැඩි. W3 වල දිග වැඩි වුණොත් මොකද වෙන්නේ? මේ යටපදේ වැඩි වෙනවා. උත්තරේ අඩු වෙනවා. එතකොට අඩුම අනුක්‍රමණය වෙනවා. හරස්කඩ සමානයිලු. හැබැයි L වැඩිම වෙන්නේ W3. මේක කියලා දෙනවා මේ. W3 කම්බියට W1 ට සමාන හරස්කඩ වර්ගඵලයක් තියෙනවා. හැබැයි දිග W1 ට වඩා වැඩි. දිග වැඩි වුණ ගමන් අනුක්‍රමණය
අඩු වෙනවා අනුක්‍රමණයේ අඩු ප්‍රස්ථාරයේ W3 වල ප්‍රස්ථාරය මන G3 තමයි එනම් පැහැදිලිවම තුන්වෙනි උත්තරය කියලා අපිට ඒකෙන්ම ගන්න පුළුවන් ඊට පස්සේ කියන්නේ W2 කම්බියල W3 ට වඩා අඩු හරස්කල වර්ගඵලයක් W2 වලට අඩු හරස්කලක් වෙනවා වැහැණි අනිවාර්යෙන් W2 කියන්නේ මෙයා W3 එක සංසන්දනය කරනකොට වර්ගඵලය වැඩි වෙනවා ඒක වැරදි හරස්කඩ වර්ගඵලයේ විදිම දිග අනුපාතය W3 කම්බි W1 වලට වඩා වැඩි. ඒ විදිම L කියන අනුපාතය අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ W1 වල ඊළඟට W2 වල ඊළඟට W3 වල. ඔන්න ඔය තමයි මේකේ බලාගෙන යන දේ නේද? හරස්කඩ වැඩි එක හරියට පැහැදිලි කරලා තියෙනවා. හරස්කඩ වැඩි එක එන්න ඕනේ එක්කෝ මුලින්ම එන්න ඕනේ W1 වල එක ඊට පස්සේ W2 වල එක ඊට පස්සේ W3. දිග ගත්තොත් දිග වැඩිම වෙන්න ඕනේ පොඩි මේකේ අනුක්‍රමණය අඩු මේක. ඒ කියන්නේ W3 වල ඊළඟ W2 වල W1 තමයි. L වැඩි වෙනකොට අඩුම අනුක්‍රමණය අඩු L අඩුම වෙන්න ඕනේ. ඒ කියන්නේ අනුක්‍රමණය වැඩි වෙන නිසා. ඔන්න ඔය කරුණු ටිකත් එක තමයි යන්නේ. දැන් බලන්න මේ ප්‍රශ්නේදී අපිට තේරුම් ගන්න ඕන දේ තමයි යම්මා පාංගේ සම්බන්ධය. විතතිය සම්බන්ධය. එහෙනම් මොකද්ද කියලා දන්නවනේ. මේ සමීකරණය දැන් මේ සමීකරණය මේ ප්‍රස්තාරට අනුකූලව y සමාන mx ආකාරයට හරව ගන්න ඕන. ඒක තමයි ඊළඟට වැදගත්ම දේ. y සමාන mx ආකාරයට හරව ගන්න. ඊට පස්සේ මේ දෙන්නගේ විචලනය තමයි මේ නිරූපණය වෙන්නේ. හැබැයි අනුක්‍රමණය තමයි මේ තියෙන්නේ. එතන මේ අනුක්‍රමණය කියන්නේ ආනතිය. ආනතිය වැඩිම එකේ මේක වැඩිම වෙනවා. හැබැයි කියලා තියෙනවා පැහැදිලිව එකම ද්‍රව්‍යයෙන් හදලා තියෙන්නේ. එහෙනම් y වෙනස් වෙන්නේ නැහැ. a සහය තමයි වෙනස් වෙන්නේ. අනුක්‍රමණය වැඩි වෙන නම් ඒ වැඩි වෙන්න ඕනේ L අඩු වෙන. ඔන්න ඔය කරුණ තේරුම් ගත්තා නම් මේ ප්‍රශ්නය ලේසියෙන්ම හදන්න පුළුවන්. බලන්න මේකේ තියෙන ප්‍රශ්නේ. පැතලි තුනේ පැතලි ඉසෙට් නම් තහඩුවක්. මේ ඉසෙට් කියලා තහඩුවක් තියෙන්නේ මේ ඉරක් ඇඳලා තියෙන තහඩුවක්. X සහ Y නම් විශාල තිරස් තහඩු දෙකක් අතර xy කියලා විශාල තිරස්තාරු දෙකක් තියෙනවා. තබා අවකාශය දුස්රාවී තෙලකින් රූපේ දක්වා ඇති පරිදි පුරවා ඇත. මේ ඇතුළේ පුරවලා දෙනවා දුස්රාවී තෙල් ජාතියක්. දැන් x නිශ්චලව තබා ගනිමින්, ඒ කියන්නේ මේ උඩ එක නිශ්චලව තියෙනවා. ඉසෙත් තහඩුව තිරස්ව v නියත වේගයකින් දකුණු දෙසටද මේ මැද තියෙන තහඩුව අදිනව දකුණු පැත්තට v ප්‍රවේගයෙන් y තහඩුව තිරස්ව v බෙදීම දෙක නියත වේගයකින් වම් දෙසටද මෙයාව අදිනව වම් පැත්තට මෙන්න මේ විදිහට අදිනු ලබන අවස්ථාවක් සලකන්න x සහ y තහඩුව අතර තුනී තෙල් ස්තරවල ප්‍රවේග දෛශික වඩාත් හොඳින් නිරූපණය කරනු ලබන්නේ කොහොමද කියලා ඕලන මතකයි දුස්රාවිතාවය පදාර්ථයේ ගුණයක් වල දෙවෙනි කොටස. ඒ කියන්නේ ඕනම ද්‍රවයක් ගත්තම ඒ ද්‍රවයට තියෙනවා ඝර්ෂණ බලය වගේ චලිතයට විරුද්ධව ඇති වෙන බලයක්. අන්නේ සම්බන්ධ සමීකරණයක් ගැන අපි ඉගෙන ගන්නවා. අපි කියනවා ඒකට නිව්ටෝනියානු ද්‍රව සඳහා තමයි ඒක දාන්නේ කියලා. ඒ කියන්නේ දුස්රාවි ද්‍රව සම්බන්ධව දාන නිව්ටන් නියම ඒ නිව්ටන් නියමෙදි කියනවා මෙහිම දුස්රාවී ද්‍රවයක් ගලන්නේ ස්තර අණුව ස්තර වශයෙන්. එතකොට කාණුවක වගේ ද්‍රවය ගලන වෙලාවක කාණුවේ යටම කොටස ස්පර්ශ වෙලා දෙනව පොළවට. ඒකේ ප්‍රවේගයේ බිඳුවයි. හැබැයි උඩට යන්න යන්න ප්‍රවේගය වැඩි වෙනවා. එතකොට මෙයාගේ ප්‍රවේගය වෙනස් වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් කියලා අපි කියනවා. එතකොට මේ උඩම ස්තරයේ ප්‍රවේගයේ v1 පොදු වී ගත්තොත් එමෙ යට ප්‍රවේගයක් තියෙනවා කියලා හිතුවොත් v2 කියලා යට ප්‍රවේගයේ v2 නම් මේ v1 v2 සම්බන්ධ කරලා සමීකරණයක් ගන්න පුළුවන්. අන්නේ සමීකරණයේදී කියනවා මේ ද්‍රව ගලා යාමට හේතු වෙනවා දුස්රාවී බලයක්. අන්නේ දුස්රාවී බලය F නම් යට ස්තරයට සාපේක්ෂව උඩ ස්තරයට ඇති වෙන අන්නේ බලය හොයන්න පුළුවන් F බෙදීම A සමානයි ඊට වරක්
v1 ඍණ v2 බෙදීම l කියලා. ඔන්නෝම සම්බන්ධතාවයක් තියෙනවා. මොකද්ද මේ f කියන්නේ? මේ යෙදෙන දුස්රාවේ බලය. a කියන්නේ මෙයාගේ මේ ද්‍රව ස්තර වශයෙන් අපි සලකන ස්තරේ පෘෂ්ඨ වර්ග බලය. ඒ කියන්නේ මෙන්න මේ වර්ග බලය තමයි ගන්න. උඩින් තියෙන වර්ග බලය. l කියන්නේ මේ ස්තර දෙක අතර තියෙන පරතරය. දිග. v1 ඍණ v2 කියන්නේ උඩ සහ යට තියෙන ස්තර දෙකේ, ඒ කියන්නේ මේ මැද තියෙන ස්තරයට උඩින් තියෙන එකේ යටින් තියෙන එකේ ප්‍රවේග දෙක අතර වෙනස. අපි කියන විදිහට මේ සෙට් එකට ප්‍රවේග අනුක්‍රමණය කියලා. ඒක සමානුපාතික වෙනවා f බෙදීම ඒ වගේ. ඒතර දාන නේද තමයි ඊට කියන්නේ. ඕක තමයි මේකේ සමීකරණය. නමුත් එච්චරම ලොකු දේවල් ඕනේ නැහැ මේකට. නමුත් මේක තමයි මූලිකම සිද්ධාන්තය මේකේ තියෙන්නේ. එතකොට අපි ඔය වගේම දැනගන්න ඕන දේ තමයි මේ කාණුවක වතුර යනවා වගේනේ. ඒ වගේම තමයි බටේකින් වතුර ගියොත් එහෙම. මෙයාගේ තියෙන අංශු වල ප්‍රවේග වෙනස් වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. එතන මැදින් තමයි වැඩිම ප්‍රවේගයේ තියෙන අංශු දෙය. මේ දෙපැත්ත ස්පර්ශ වෙලා තියෙන්නේ නලයේ දෙකලවරට. ඒක චලනය වෙන්නේ නැහැ. ඒක නිසා එතන ප්‍රවේගයේ බිඳුවක්. එතන ඔන්නෝම ප්‍රවේගය වැඩි වෙන විදිහ තමයි ඒක. එතන කිසියම් අවස්ථාවක හරස්කඩ ඒකාකාරව තැනකින් වතුර ගලනවා නම් ඒකාකාරව තමයි ප්‍රවේගය වැඩි වීම තියෙන්නේ රේඛීයව. මේකේ හරස්කඩ එක වගේ නෑනේ. ස්තර වශයෙන් ගත්තොත් එහෙම නලයක උඩම තියෙන ස්තරේ යටම ස්තරේ හරස්කඩත් පොඩි. මැද තමයි වැඩිම. විස්කම්බිත සමාන ප්‍රමාණයක හරස්කඩක් එනවා. එතකොට ඒක නිසා මැද තමයි වැඩිම වේගයෙන් තියෙන අංශු තියෙන. දෙපැත්තේ තියෙන අංශු ගොඩක් අඩුවෙන් තමයි යන්නේ. ඒ කියන්නේ ප්‍රවේගයේ බිඳුවෙන් තමයි යන්නේ ස්පර්ශ වෙලා තියෙන්නේ. එතකොට මේ සිද්ධාන්තය තමයි මෙතනදී පාවිච්චි කරන්න දෙන්නේ. එතකොට මේ තියෙන්නේ ද්‍රව ස්තර දෙකක්. උඩක් තියෙන ස්තරයක් යටත් තියෙන ස්තරයක්. වැඩිම වේගයේ තියෙන්නේ මැද තියෙන ස්තරයක්. මේ මැද තියෙන තහඩුව වැඩි වේගයෙන් යන නිසා ඒකට ස්පර්ශ වෙලා තියෙන ද්‍රව දෙකම උඩ ද්‍රවයයි යට ද්‍රවයයි දෙකම වැඩි වේගයෙන් යනවා. ඒ නිසා එයාගේ වේගය තමයි වැඩි. මෙන්න මේක. v කියලා විතමු මේ ප්‍රමාණය. හැබැයි මේ x කියන්නේ කියලා තිබ්බා නිශ්චලව තබා. එහෙනම් මෙයා එතනමයි. එහෙනම් මෙතන බිඳුවයි ප්‍රවේගය. මෙතන ප්‍රවේගය v. එහෙනම් මේකේ හරස්කඩ ඒකාකාරව යන්නේ. මේක කාණුවක් වගේ එකක් නේ. තිරස් තහඩු තමයි මේකේ තියලා තියෙන්නේ. එතකොට හරස්කඩ ඒකාකාර වෙන නිසා මේ ඒකාකාරව තමයි ප්‍රවේගය වෙනස් කරගන්නේ. එහෙනම් මෙතන ඉඳන් මෙතනට ඒකාකාරව තමයි ප්‍රවේගය වෙනස් වෙන්නේ. මෙන්න මේ. හැබැයි මේ යට තහඩුව යන්නේ මෙයා යන දිශාවට නෙවෙයි. ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට වේගයේ v බෙදීම දෙකකින්. එහෙනම් මේ ප්‍රමාණයෙන් භාගයක් වගේ තමයි රිවර්ස් යන්නේ. එතකොට මේ අංශු මේ තහඩුවට සම්බන්ධ වෙලා තියෙන අංශු ටික, ඒ කියන්නේ තෙල් වල තියෙන අංශු ටික ගමන් කරන්නේ අනිත් පැත්තට. හැබැයි මේකෙත් හරස්කඩ ඒකාකාර නිසා රේඛීය වෙනවා. මෙයා මේ පැත්තට යනවා, මෙයා මේ පැත්තට යනවා නම් ඒ දෙකේ ආකාරාම අපිට ලැබෙනවා. ඒ අතර තියෙන අංශු කොහොම යනවද? මෙන්න යන විදිහ. මේ ටික මෙහෙට යනවා, මෙතනින් පස්සේ අනිත් පැත්තට හැරලා යනවා. ඕක තමයි එන්නේ. එතකොට හරියම පහසුයි මෙන්න මේ උත්තරය කියලා කියයි. මේ ටික එහෙමම වැඩි වෙනවා. ඊට පස්සේ මේ අවසාන තහඩුව y තහඩුවේ ප්‍රවේගය තියෙන්නේ ඊට විරුද්ධව නිසා එයාගේ අංශු ගමන් කරන්නේ අනිත් පැත්ත. එතකොට මේ සමීකරණය තමයි මේකේ මූලික සමීකරණය. නමුත් ඒව දාන්න ඕනෙත් නැහැ. නමුත් ඒ සමීකරණයෙන් දෙන අදහස දැනගන්න ඕනේ. මොකද්ද මේ කියන්නේ? මොනවාද බලවන්නේ? ඒකත් එක්ක තමයි අපිට කියන්න පුළුවන් කොහොමද තෙල් ස්තරවල ප්‍රවේග දෛශික නිරූපණය වෙන්නේ කියලා. ඒතර මේ වගේ ප්‍රශ්න අවුරුදු ගණනාවක ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ මූලික සංකල්පය. තියලා දෙනවා නම් ස්පර්ශ වෙලා තියෙන පෘෂ්ඨයේ චලනය වෙන්නේ නැහැ කියලා අපි සලකන්නේ ඒ දින ද්‍රවයත් චලනය වෙන්නේ නැහැ කියලා. යම් වේගයකින් යම් දිශාවට චලනය වෙනවා නම් අපි සලකන්නේ එයාට ස්පර්ශ වෙලා තියෙන ද්‍රවයත් ඒ ප්‍රමාණයෙන් චලනය වෙනවා. ওই ටික ලකුණු කරලා යා කරලා අපිට පුළුවන් එයාව ගන්න. හැබැයි ඒකෙ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි හරස්කඩ එකම නම් රේඛීයව තමයි මෙහෙම ප්‍රවේග දෛශිකය වෙනස් වෙන්නේ. හරස්කඩ ඒකාකාර නැත්තම් නලයක වගේ නම්
නලයෙන් භාගයක් වගේ නා ඒ වගේ වෙලාවට අපි හැමදෙස්සෙම බලන්න ඕනේ රේඛීයව යා කරන්න නෙවෙයි වක්‍රයක් විදියට යා කරන්න මොකද ඒකාකාරව ඒක වෙනස් වෙන්නේ නැති නිසා ඔන්නෝයි ටික තමයි මේක තේරුම් ගන්න ඕන ඉතින් බලන්න මේ පදාර්ථ ගුණ පාඩමේ සාමාන්‍ය ප්‍රශ්න තුනක් එනවා ජාති තුන සමහර දෙවෙනි කොටසට යම් එකක් ආවත් එහෙම පළවෙනි කොටස ඒ ජාතියෙන් නැතුව ඉතුරු දෙක එනවා එහෙම වෙලාවලුත් තියෙනවා සාමාන්‍ය තුනක් ඉතින් මේ ප්‍රශ්න තුනේ තියෙන්නේ ගොඩාක් සරල දේවල් ටික අපිට ඒකේ සමීකරණ ටික පුළුවන් නම් ඒකේ මූලික සිද්ධාන්ත ටික පුළුවන් නම් හරිම ලේසි ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් මේක කියනවා x කියලා විකිරණශීලී මූලද්‍රව්‍යයක් තියෙනවා මේ විකිරණශීලී මූලද්‍රව්‍යයේ එක දිගට සිදුවන ක්ෂය වීම මගින් විකිරණශීලී කියලා කියන්නේ හැම මොහොතකම ක්ෂය වෙන එක ස්වයන් සිද්ධ ඒ කියන්නේ ඉබේම එයාගේ අංශ ක්ෂය වෙමින් වෙන ද්‍රව්‍ය හැදෙන මූලද්‍රව්‍යයක් කියනවා විකිරණශීලී මූලද්‍රව්‍යයක් කියන එතන විකිරණශීලී මූලද්‍රව්‍ය සම්බන්ධව නොඑක් දේවල් තියෙනවා ඒකේ මේකට වැදගත් වෙන්නේ විකිරණශීලී මූලද්‍රව්‍ය ක්ෂය වුණාම අලුතෙන් හැදෙන මූලද්‍රව්‍ය මොන වගේද ඒක හොයාගන්න කොහොමද කියන එක. එතන විකිරණශීලී ක්ෂය වීම වලදී ඇල්ෆා අංශෝන් 8ක් සහ බීටා අංශෝන් 6ක් විමෝචනය වෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ ඇල්ෆා කියන්නේ මොනවාද බීටා කියන්නේ මොනවාද කිමිස්ට්‍රි කරන අය දන්නවා ඇල්ෆායි බීටායි කියන්නේ මොනවාද කියලා පැහැදිලිව ඇල්ෆා කියන්නේ බීටා කියන්නේ ගැමා කියන්නේ විකිරණ ජාති තුන ප්‍රධාන ඒ තුනේ ඇල්ෆා කියන්නේ හීලියම් නියස්ති හීලියම් නියස්තියක් කිව්වම අපි මේක නිරූපණය කරනවා ධන දෙක හතර කියලා මෙතනට දාන්නේ අපි ධන දෙක මොකද ධන ආරෝපිතයි ඇල්ෆා අංශුවක් ස්කන්ධය ඒකක හතරයි කියලා ගන්නවා ඇල්ෆා අංශුවක ප්‍රෝටෝනයකට සාපේක්ෂව प्रोटोन स्कंदे वगे हतर गुणिया आरोपण धन देखा प्रोटोन देखा सह न्यूट्रोन देखा इतना प्रोटोन स्कंदे न्यूट्रोन स्कंदे सामान गणन सह स्कंद हतर अक्तिवाक्य हीलियम इलेक्ट्रॉन टीका नैमे एक धन आरोप इलेक्ट्रॉन देखे वर्तना पास निकाय මේකෙන් අදහස් වෙන්නේ ඒ කියන්නේ නියස්ටිය තමයි මේ තියෙන්නේ මුළු ද්‍රව්‍යයක් අරගෙන තිනවා ඒ මුළු ද්‍රව්‍යයෙන් නියස්ටිය තමයි මේකේ නිරූපණය වෙන්නේ ඒකෙන් ඒ මුළු ද්‍රව්‍යෙන් යන එක විකිරණ කොටසක් තමයි ඇල්ෆා කියලා කියන්නේ බීටා කියලා කියන්නේ අධිවේගී ඉලෙක්ට්‍රෝන වලට බීටා කියන්නේ ඉලෙක්ට්‍රෝන බීටා ඍණ කියන්නේ අධිවේගී ඉලෙක්ට්‍රෝන වලට බීටා ඍණ අපි සඳහන් කරන්නේ ඍණ 1යි 0යි කියලා ආරෝපණය ඍණ 1යි ඇයි ආරෝපණය ඍණ 1 දාන්නේ आरोपण रीन दाने इलेक्ट्रॉन सर रीन आरोप्यता मित्र बिंदु दाने स्कंदे स्कंदे हतलिंगिकाई प्रोटोन की स्कंदे वगे अभी स्कंदे सलकाने प्रोटोन स्कंदर हतलिया नुसली एक स्कंदे दाने बिंदु मुलिमदनगा मुखाने को बीटा अंश वाक्यार समीकरण तुलिकरानी रासायनिक समीकरण अन्े धनम बाबिता कल वीट पास उत्तर दिन तीर एक्स मूल द्रव्य तिगुण मे आगे एना परमाणु क्रमांक स्कंद क्रमांक सैटे परमाणु क्रमांक प्रोटोन दान एक स्कंद क्रमांक प्रोटोन दान न्यूट्रॉन मेआ क्षय वेनवा क्षय वेला मेन्न मेआ स्थाई बबट पत्र मे आसूदे मे आशी हय एक हेदन कोट ऐंगला निरूपणी प्रोटोन गाने
परमाणु क्रमांक परमाणु क्रमांक प्रोटोन का දැන් අපි මේ නියෂ්ටි ගැන කතා කරන නිසා අපි ඉලෙක්ට්‍රෝන සලකන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන ගන්න ප්‍රෝටෝන ගන්න සමානයි කියලා ගන්නව පරමාණුවට. ඒ වගේම ඒක පරමාණුක ස්කන්ධයට සමානයි කියලා ගන්න. අපි මේකේ ප්‍රෝටෝන ගන්න ගැන විතරක් හිතන නිසා මේ පැත්තේ තියෙන ප්‍රෝටෝන ගන්න. මේ පැත්තේ තියෙන ප්‍රෝටෝන වල එකතුල සමාන වෙන්නව. ඒ කියන්නේ මෙතන තියෙන අයිසෙන්. ඒක සමාන වෙන්න ඕනේ මේකේ තියෙන ආරෝපණ වල එකතුල. මෙතන 82යි. මෙතන 2යි. මෙතන ඍණ 1යි. එතකොට 82යි 2යි 84යි අක්ෂර මෙතන 8ක් තියෙනවා. එතකොට මෙතන අපි ගන්න ඕනේ ඔක්කොම 16ක් කියලා 82යි එන බලන්න 82 එකතු කිරීම මෙතන තියෙන්නේ ධන 2 ව 8ක් 8 වරක් 2ක් මෙතන තියෙන්නේ 6 වරක් ඍණ 1ක් ඍණ 1 ව 6 මෙතන ඍණයකව 6ක් තියෙනවා මෙතන 8ව 2ක් තියෙනවා මෙතන 82 එකක් තියෙනවා ඒක ඇසුළු කරාම උත්තර ඊසෙඩ් වලට සමාන වෙනවා. ඒතර බලන්න මෙතන 16ක් එනවා 16න් 6ක් ගියාම 10යි 82ට ඒ 10 එකතුනාම 92. එහෙනම් අලුතෙන් හැදෙන එකේ පරමාණු ක්‍රමාංකය 92ක්. අපෙන් ගන්නනේ ප්‍රෝටෝන ගානයි නියුට්‍රෝන ගානයි. ඒක පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගාන. ප්‍රෝටෝන ගාන 92ක් තමයි අලුතෙන් හැදෙන එකේ වෙන්නේ. 92 ගේ උත්තර තුනම දෙනවා. ඊළඟට ওই විදිහටම අපි ගන්නවා නියුට්‍රෝන ගාන. නියුට්‍රෝන ගාන ඊළඟට ආලා තියෙනවා. එතන නියුට්‍රෝන ගාන හොයාගන්න ඉස්සෙල්ලා ඒ හොයාගන්න කල ඉසි. ඒ හොයන්නේ කොහමද? අර විදිහටමයි. ඒ සමාන වෙනවා. මේක අපි ගත්තොත් ඒ සමාන වෙනවා 206යි. ප්‍රෝටෝන ගාන නියුට්‍රෝන. මෙතන 8 වරක් 4යි. 32යි. මෙතන ස්කන්ධයක් නැහැ. ඒක නිසා මෙතන බිඳුව. එතකොට 206යි 32යි කියන්නේ 238යි. මෙතන නෝ සම්පූර්ණයෙන් 238යි කියලා. මේ 238 කියන්නේ ස්කන්ධ ක්‍රමාංකයනේ. නියුට්‍රෝනයි ප්‍රෝටෝනයි එකතු කරාම එන උත්තරේ. එහෙනම් නියුට්‍රෝන ගාන විතරක් හොයන්න ප්‍රෝටෝන ගාන අඩු කරන්න ඕනේ. එහෙනම් 238 න් අඩු කරන්න 92. මොකද වෙන්නේ මෙතන 6ක් වෙනවා. 13 9 4 1 146 බලන්න 146 දෙපාර රිපීට් වෙලා තියෙන එක උත්තරේ වෙන්නේ නිසා මෙන්න උත්තර 2. ඊතන හරම ලෙස මේක උත්තරේ ගන්න පුළුවන් පේනවා මේක මේ පාඩම මෙලෝදයක් දන්නේ නැති කෙනෙක් උනත් බොහෝ දෙනෙක් දන්නේ නැතුව ඇති කිසි ප්‍රශ්නයක් නැහැ මේක උත්තරේ හොයන්න මේ වගේ ප්‍රශ්න තමයි ගොඩාක් වෙලාවට මේ පාඩමේ එක ප්‍රශ්නයක් විදිහට එන්නේ මේකේ ප්‍රශ්න එකක් දෙකක් හෝ තුනක් එන්න පුළුවන් ඒ ප්‍රශ්න වලට පාදක වෙන ප්‍රධානම එක జాතියක් තමයි මේ විකිරණශීලීතාවය විකිරණශීලී වීම ගැන. ඒතර මේ විකිරණශීලී වීම වල ප්‍රශ්න මේ වගේ තුලණය කරලා හරම පහසෙන් හොයන්න පුළුවන්. ඒකට ඇල්ෆා බීටා සහ ගැමා කියන එක තමයි අපි දැනගන්න ඕනේ. ගැමා කිව්වම අංශ වර්ගයක් නෙවෙයි විද්‍යුත් චුම්බක තරංග වර්ගයක්. එතකොට මේකේ අපි ගන්න බිඳුවයි බිඳුවයි කියලා ආරෝපණයකුත් නැහැ ස්කන්ධයකුත් නැහැ. එතකොට මේ සමීකරණයට ගැමා තිබුණාට බලපාන්නේ නැහැ. සමහරවිට ගැමා දාලා දෙනවා. ඒක බලපාන්නේ ශක්තියට විතරයි. එතකොට මේකේ ශක්තිය වෙනසක් වෙනවා. හැදෙන ද්‍රව්‍ය. නමුත් ඒක සමීකරණය සඳහා බලපාන්නේ නැහැ. හරියට නිකන් මේක ස්කන්ධයට මෙහාගේ ඉලෙක්ට්‍රෝනවල අධිවේගී ඉලෙක්ට්‍රෝනවල ස්කන්ධය බලපෑවේ නැහැ වගේ. ප්‍රතිත්තා කුඩා නිසා අතර දාන්න පුළුවන්. අනවරත අනාකූල ලෙස ගලන දුස්රාවී නොවන අසම්පීඩ්‍ය තරල ප්‍රවාහයක් කිව්වේ ගම බර්නෝලි මූලධර්මයේ තමයි මේකෙදි සම්බන්ධ වෙන්නේ. ඒතර මේක අපි මේ ගාන හදන්න ඕනේ බර්නෝලි මූලධර්මය සම්බන්ධ කරලා මේ ප්‍රශ්නය. මොකද්ද මේක කියන්නේ? මෙහිම ද්‍රවයක් ගලනවා. ඒ ගලන කොට අනාකූල රේඛාවක පිහිටුම් තුනක් x y z මගින් නිරූපණය වෙනවා x y z කියලා නිරූපණය වෙනවා ද්‍රවය ගලනවා මේ විදිහට x y z කියන්නේ මේ අනාකූල රේඛාව ඔස්සේ තියෙන ලක්ෂ තුනක්. එතකොට මේ අපි සලකනවා මේ x ලක්ෂයේ තියෙන අංශුව මේ y ලක්ෂයේ තියෙන
වෛලක්ෂයේ තියෙන තැනින් ඊළඟට ගමන් කරන්න ඕන. එතකොට මේ රේඛාව ඇඳගන්නේ මේ තියෙන අංශුව ගමන් කරන ගමන් මාර්ගය. ඒක තමයි අනාකූල රේඛාවක් කියලා කියන්නේ. අනාකූලයි ආකූලයි කියලා ද්‍රව ප්‍රවාහ දෙකක් තියෙනවා. අනාකූල ද්‍රව ප්‍රවාහයක ඕනම තැනක් ගත්තොත් ඒ ලක්ෂ්‍ය අරහා ගමන් කරන ද්‍රවයේ ප්‍රවේගයේ දිශාව සමාන වෙනවා. හැබැයි ආකූල එකක හැම මොහොතකම ඒ ලක්ෂ්‍යයේ ප්‍රවේග දිශාව වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේකේ x y z කියන අනාකූල රේඛාවක් නම් x වලදී තියෙන්නේ එකම දිශාවට තමයි හැම ද්‍රවය අංශුවක්ම ගමන් කරන මොහොතකදී. ද්‍රවයේ ගමන් කරන දිශාව තියෙන්නේ. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මෙහෙම දෙයක්. තව x හිද නලයේ හරස්කල වර්ගඵලය z හි අගයට සමානයි. ඉතින් බලන්න මෙතන වර්ගඵලයයි මෙතන වර්ගඵලය සමානයි. ඒක අපිට වැදගත්. කොම වර්ගඵලය තියෙන්නේ. මොකද අපි දන්නවා සන්තතික ප්‍රවාහ සමීකරණේ a1 v1 සමානයි a2 v2. යම් තැන් දෙකකින් ද්‍රව ගලනවා නම් එකම නලයක් ඔස්සේ හරස්කඩත් එක්ක එයාගේ ප්‍රවේගය වෙනස් වෙනවා. මොකද එකම ද්‍රව ප්‍රමාණය යන්නේ බෑ. ද්‍රව පරිමාව සමාන වෙන්න ඕන නිසා ඒක කාලයකදී ගලන හරස්කඩ එකම සමාන නම් ප්‍රවේග සමාන වෙන්න ඕන. ඊළඟට කියනවා තව දෙයක් ඉසෙඩ් වල අගය x වල අගය ඉසෙඩ් වල අගය සමානයි. එතන මේක දැක්කම පේනවා y වල අගය ගැන. එතන y වල a වල අගය ගොඩක් පොඩි. අපි හිතමු a කියන එක එක බැලුවම භාගයක් විතරනේ. මේක ප්‍රමාණයෙන් බැලුවම භාගයක් විතර අඩුයි. y වල හරස්කඩ අඩුයි. අපි සංසන්දනාත්මක තමයි මේක ප්‍රශ්නේ හදන්න දෙන්නේ. ඊට පස්සේ කියනවා x y z ස්ථානවලදී පිළිවෙලින් ඒකක පරිමාවක චාලක ශක්තිය kx ky kz කියලා ගන්නලු. ඒකක පරිමාවක චාලක ශක්තිය අපි දන්නවනේ ලියන්න. බර්නුලි සමීකරණයේ තියෙන තනි කර මේක. මොනවාද භාගයයි රෝ v වර්ගය සාමාන්‍ය චාලක ශක්තිය භාගය mv වර්ගයනේ ඒකක පරිමාවක නම් පරිමාවෙන් බෙදනවා ස්කන්ධ විදින් පරිමාව කියන්නේ ගණන්. භාගයයි රෝ v වර්ගය තමයි ඒකක පරිමාවක චාලක ශක්තිය වෙන්නේ. ඒ වගේම ඒකක පරිමාවක විභව ශක්තිය කියලා කියන්නේ mgh වලින් ගන්න අපි ඒක පරිමාවෙන් බෙදලා ඒතර රෝ gh වෙනවා. ඒ වගේම තරල පීඩන මේ තුන්දෙනාගේ පීඩන p කියලා ගන්න. එතකොට බර්නෝලි වලින් කියන්නේ පීඩනයයි ඒ වගේම ඒකක පරිමාවක චාලක ශක්තිය භාගයයි රෝ v වර්ගයයි ඒකක පරිමාවක විභව ශක්තිය රෝ g එයි ගත්තම උත්තරේ නියතයක් වෙනවා කියලා නේ. එතන මේ ප්‍රශ්නේදී අපිට භාවිතා කරන්න ප්‍රධානම කරුණ තමයි මේ. හරි. එතකොට ඔය කිව්ව දේවල් බලලා राशि वाले सापेक्ष विशालत्व සඳහා පහත දිහේදී असमानता සලකා බලන්න. A B C කියලා असमानता ටිකක් දීලා තියෙනවා. A වෙන් සත්‍ය මොනවාද වෙන්නේ කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ. හරි. අපිට යන්න දෙනවා හරිම සරල දේ තමයි පළවෙනි එක. බලන්න පළවෙනි එකේ කියන්නේ චාලක ශක්තිය ගැනනේ. ඒකක පරිමාවක චාලක ශක්තිය වෙනස් වෙනකොට වෙනස් වෙන නම් ප්‍රවේග වෙනස් වෙන්න ඕන. හැබැයි අපිට පැහැදිලි මේ දෙන්නගේ හරස්කඩ සමාන නිසා ඒකක කාලයකදී ගලන ද්‍රව පරිමාව සමාන වෙන්න ඕන. එහෙනම් අනිවාර්යයෙන්ම මෙතන ප්‍රවේගයයි සමාන වෙන්න ඕනේ. ඒ ප්‍රවේග දෙක සමාන වෙනවා කියලා කියන්නේ මොකද වෙන්නේ? චාලක ශක්තිය සමාන වෙන විදිහක් නැහැ. චාලක ශක්තිය වෙනස් වෙන්න ඕන. හරි. ඒ අනුව මේක මේ චාලක ශක්තිය එකිනෙකට වෙනස් sorry චාලක ශක්තිය මේ මෙන්න මේ දෙන්නගේ සමාන වෙන්න ඕනේ. වෙනස් වෙන්න විදිහක් නැහැ. ඇයි ඒ? ප්‍රවේග දෙක සමාන නිසා. මෙතන ප්‍රවේගයයි සමාන වෙන්න ඕනේ. සන්තිත ප්‍රවාහ සමීකරණය අනුව. හරස්කඩ සමාන නිසා. අනිවාර්යයෙන්ම හැබැයි y වල ප්‍රවේගය වැඩි වෙනවා. y වල ප්‍රවේගය වැඩි. හරස්කඩ අඩු නම් වැඩි වේගයකින් ගියොත් තමයි ඒකක කාලයකදී ගලන ද්‍රව පරිමාව
අරගානට සමාන කරගන්න පුළුවන් වෙයි. ඒක නිසා හරස් කඩ අඩු වෙන තරමට ප්‍රවේගය වැඩි වෙනවා. එහෙනම් මෙතන ප්‍රවේග දෙකටම වඩා මෙයා වැඩි. හැබැයි මේ ප්‍රවේග දෙක සමානයි. ප්‍රවේග දෙක සමානයි කියන්නේ x වලයි z වලයි චාලක ශක්ති දෙක සමාන වෙන්න ඕන. නමුත් මේක කියන්නේ x වලයි z වලයි සමාන නැහැ කියන එක. ඒක නිසා මෙයා වැරදි කියලා පැහැදිලිවම කියනවා. ඊට පස්සේ අපි යනවා ඊළඟට. මේක කියලා දෙනවා විභව ශක්ති ගැන. විභව ශක්තියේ බලපාන්නේ මොකද්ද? උසනේ. උසනම තමයි විභව ශක්තිය බලන්නේ. ඒතර මෙයාගේ යම් පිහිටුමක් ගත්තොත් විභව ශක්තිය ශුන්‍යයි කියලා පිටුම් මෙහෙමක් ගත්තා කියලා. එයාට සාපේක්ෂව අපි උස බලනවා. ඒතර අපිට ලේසි එක්කෙනෙක් බිඳුව එන්න ගන්න එක x හරහා. විභව ශක්තිය ශුන්‍ය මට්ටම. ඒතර x වල විභව ශක්තිය ශුන්‍ය මට්ටම හරහා යනවා නම් එයා තමයි අඩුම වෙන්න ඕන. හරිනේ. අඩුම එයා තමයි. ඊළඟට ඉසෙට් තමයි ඊළඟට අඩු වෙන්න ඕන. උස අඩුවිනේ y වලට වඩා. ඒකත් හරිනේ. y තමයි උස වැඩිම ගණන්. ඒක නිසා pro gh. pro කියන්නේ ඝනත්වය ඒක වෙනස් වෙන්නේ නැහැ. g කියන්නේ ගුරුත්වාකර්ෂණය. ඒ දෙක වෙනස් වෙන්නේම නැහැ. h තමයි වෙනස් වෙන්නේ. උස වෙනස් වෙන්නේ මෙයා. වැඩිම වෙන්නේ මෙයා. කියනවා මෙයා පැහැදිලිවම හරි. විභව ශක්තිය සලකුවා. ඊළඟට තියෙන්නේ අපිට c ගැන හොයන්න. දැන් අපි දන්නවා මෙන්න මේ ස්ථානයේ පැහැදිලිවම චාලක ශක්තියත් වැඩි විභව ශක්තියත් වැඩි. හැබැයි මේ ස්ථාන තුනේම ওই තුන් දෙනාගෙම එකතුව පීඩනයයි චාලක ශක්තියයි විභව ශක්තියයි තුන් දෙනාගෙම එකතුව නියතයක් වෙන්න ඕන. එහෙමනම් මෙතන තමයි පීඩනය අඩුම වෙන්න ඕන ලක්ෂය තියෙන්නේ. ඇයි තුන් දෙනා නියතයක් වෙන්න ඕනේ? මේ දෙන්නටම වඩා ඒකක පරිමාවක චාලක ශක්තිය වැඩි y වල. ඒකක පරිමාවක විභව ශක්තිය වැඩි y වල. මේ දෙන්නම වැඩි නම් උත්තරේ එකම ගාන වෙන්න පීඩණය පුළුවන් තරම් අඩු වෙන්න බෑ. එහෙනම් පීඩණය අඩුම වෙන්න ඕනේ මේ මැද තියෙන කෙනා. ඒ කියන්නේ y වල. හරි නේද? ඒක අඩුයි කියලා පැහැදිලිවම මේකේ පෙය. ඊළඟ මේ දෙන්න සංසන්දනය කරනකොට අපි දන්නවා මේ දෙන්නගේ චාලක ශක්තිය නම් සමානයි. ඒයි ප්‍රවේග සමානයි. මේ දෙන්නගේ චාලක ශක්තිය සමානයි. මේ දෙන්නගේ ඉසෙඩ් වල ඒකක පරිමාවක විභව ශක්තිය වැඩි. චාලක ශක්තිය සමාන නම් එක જાතියක් හරි වැඩි නම් අනිවාර්යෙන් අනිත් જાතිය අඩු වෙන්න ඕන. භාගෙද අඩු වෙන්න ඕනේ මෙයා. එහෙනම් මෙයාගේ පීඩනය x වලට වඩා අඩු වෙන්න ඕන. එහෙනම් x වලට වඩා අඩුයි. x තමයි වැඩිම පීඩනය දෙන්නේ. එතකොට මොන විදිහට සංසන්දනය කරාම හරිම සරලව උත්තර ගන්න පුළුවන්. බලන්න අපි මේකට පාවිච්චි කරපු දේවල් ටික. පාවිච්චි කරේ බර්න්ලි සමීකරණයයි සංතත ප්‍රවාහ සමීකරණය. ඒකේ තිබුණ ප්‍රධාන කරුණු ටික තමයි ගත්තේ. චාලක ශක්තිය ගන්නකොට ප්‍රවේගය ගැන හිතුවා. විභව ශක්තිය ගන්නකොට උස ගැන හිතුවා. ඊට පස්සේ පීඩනය ගන්නකොට